තේරුම් ගනිල්ල. මට ඇති දෙයක් නෑ අම්මේ තාත්තේ. උඹලට වැඩි එපා උඹලගේ ශරීරයට අත් වෙන රුදුරු ඉරනම පුළුවන් නම් මෙන්න මේ තුල கிඳා බහැල අල්ල ගනිල්ල. එතකොටවත් උඹලගේ මනස අවදික වෙලා උඹලගේ සුගේ සුවේ තක් මේ කියන උඹලගේ මනස සුවේ දක්වා උඹල යයි. ගස් තුනක් අරගනිල්ල. එක විදියට තියෙන පැල තුනක් අරන් එකක් එළියෙන් තියලා එකක් මේ ගිය ඇතුලේ තියලා එකක් එළියෙන් ඔය ගිය ඇතුලේ මාරුවෙන් මාරුවට තිබ්බොත් මාත පහකින් බලද්දි මොකක් වෙයිද බං? ගේ දිනක හොඳ ලස්සනට හැදිලා පිරිපුන්ව ලස්සනට කළුවට තිබ්බනම් සුදු වෙලක් තියෙයි ලස්සනට හැදිලා එළිය තිබ්බ එක අවුවට කර වෙලා මැරිලා එහෙමද? එළිය තියෙනක හොඳට තියනවද බං? මං දන්නේ නැතිින් දාන්නේ. ආ එළිය තියෙන ගහද හොඳ නැද්ද තියෙන්නේ? ආ එතකොට හොඳට නැත්තේ? ගේ ඇතුලේ හොඳ නැහැ. ඒක මොකද වෙලා තියෙන්නේ? තැඹිලා. ආ මාස 10කට පස්සේ බලද්දි තැඹිලා තියෙයිද මැරිලා තියෙයිද? පායක දැනුව බං ඔතන ටෝන. ඈ මැරිලාද තියෙන්නේ බාගට තැඹිලාද? මාස 10කින් ඉතර තොපි බලලාද ඔය කියන්නේ මම බලපු එකක් මේ තොපි ඉස්සරහා ඉන්නේ. අවස්ථා තුනකදී බලපු එකක් මේ තොපි ඉස්සරහා කතා කරන්නේ. මැරිලා බොලව මැරිලා තැඹිලා ඉතුරු වෙන්න දෙයක් නැහැ. දැන් ඕන්න තාම තිනවා කියතර මං දැකයි එපල තමන් වලුරු පෙටිය කදනවා ඌ සෙල්ලම් කරනවා ඒ මුලකුත් එක්ක ඈ ඌ ඒ මුලක් එක්ක සෙල්ලම් කරනවා තාම ගෙදර ගියොත් බලාගත්තාගේ මං ඕවට ගත්ත ගස් ටික අයින් කරලා තියෙනවා මොකද මට එක එකපාරක් ඔළුවට ආවට බෑ හොඳට බලා ගන්න ඕන එතකොට බාගට අඩපණ වෙලා තියෙන කොයි එකද එළියේ ගෙයි තියෙන එක දැන් අපි ඕක ඒ වෙලාව කියන්නේ අපි මෙහෙමනේ දැන් ඒක තියෙනකෝ එක මොකද ඒක මං කිව්වේ කොහොමද මට මේ දැම්ම එළියයි පිටායි එළියයි ගේ ඇතුළේ නෝයි මාරුයි මාරු නේද එහෙම තොපි තියන්න ගතවක වෙලාවට කලාවට තියෙනවා නේ එතන උඹලා අම්මේ තාත්තේ සම කරපල්ලා උඹලගේ ශරීරේ කොයි ගහටද සම කරන්න පුළුවන් බාගෙට හරි යන්තම් හරි එළියයි එළියයි ගේ තියෙන එකට එත නැත්තකින් උත්තුක جاتی දැන් තොපි එළියෙම තින්නේ නෑ ඒ නයිද දැන් තොපේ ශරීරයේ එළිය තියෙන කාට තම කෙරියාගේද? නෑ. එහෙනම් තොපේ ශරීරයේ පොඩ්ඩක් හරි තම කරන්න පුළුවන් කොයි කාටද? මාරුයි මාරුයි තිබ්බකට නේ. එතකොට ඒක ටික කඩපණයි කියලා තොපිට දැන් වැටුන්නේ නැද්ද? එතකොට දැන් තොපිට පේන තොපි තඩපණයි කියලා. බබාලා හම්බෙන්නේ නැති ඒවට ප්‍රධාන හේතු අම්මේ තාත්තේ ඕක. තේරුම් ගනියව පොඩ්ඩක් පුළුවන් නම් මේවා. ඈ බබාලා හම්බෙන්නේ නැති ඒවට ප්‍රධානතම හේතුව තමයි අම්මේ තාත්තේ ගෙවල් ඇතුලේ වැඩිපුර කාලේ ඇගේ උත්නේ පිට කරන අම්මේ තාත්තේ මේ ස්වභාවික පරිසරය අපි නතු වෙද්දී ඇගේ උත්නේ අඩු වෙනවා මං අත්දැකීමෙන් කියන්නේ මේ ඔක්කොම හොයලා බලලා තියෙන අම්මේ තාත්තේ ෆෑන් තුනක් ඕන වුණා මට නිදා ගන්න නැව් වලට ගහන දාන ලොකුම ෆෑන් එක එකකුත් මයි කතරම් තාම අයින් කරලා තියෙනවා කියන් බලපල්ලා ඒක මීගාව ෆෑන් එක තිබ්බා සිවිලින් ෆෑන් එක තිබ්බා ඒත් මදි වෙලා කූල් ෆෑන් එකකුත් දෙනවා ඇයි මාත් ඉතින් ගෙවල් ඇතුළේ මේ හිටියේ ඉතින් එළියට යනවා අඩුයි උඹලා ටිකක් හරි යනවා මං ඒකත් අඩු වෙලා තිබ්බා. ඉතින් මොකුත් නැහැ ඇඟේ උස්නේ වැඩි. දැන් උඹලා පිළිගන්න නම් පිළිගන්නලා පෑන්න අවශ්‍යම නැහැ අම්මේ තාත්තේ මට. ඈ පෑන් එකක් අවශ්‍යම නැහැ. ඒතර තොපිම කල්පනා කරපියව මහ පත පෑන් එකයි ඊගාව පෑන් එකයි කෝල් පෑන් අර වතුර දාන පෑන් එක බං. ඔය ඔක්කොම එක දාගෙන හිටපු මට දැන් පෑන් අවශ්‍ය නැහැ.